මිනිසාගේ මූලික අවදීන් තුල ගොඩනැගෙන්නට වූ විවිධ කලා භාෂාවන් අතර නිශ්චිත ඉතිහාසයක සාක්ෂි රැසක් සපයන්නට වූයේ යුරෝපියානු කලාකෙත වීම සුවිශේෂත්වයකි. මේ අතර ඉන් ඔබ්බට ගොස් නව මානයක සටහන් අවදි කරන්නට සමත් වූ ආසියානු කලාවෙහි මුල් පුරුක් සකුරා දේශයෙන් බිහිවන්නට විය. විවිධ කලා මාධ්‍යයන් තම එදිනදා භාවිත කරන භාණ්ඩවල කොටස් කර ගනිමින් හුදෙක්ම වෙනස් මාර්ගයක අස්වනු නෙලන්නට වූ ජපන් කලා ඉතිහාසයේ එන කොෆුන් කලා යුගය ලෝක කලා ඉතිහාසය තුළ දැඩි ලෙස පැසසුමට ලක්විය. ජපන් ඉතිහාසයේහි යයෝ යුගයේ අනුගාමික සටහන් ලෙස කොෆුන් යුගය පුරාවිද්‍යා මත තුළ රඳා පවතින අතර නිශ්චිත ඉතිහාසගත කරුණකට සාක්ෂි නොමැති වී ඇත්තේ පුරාවෘත්තය බෝසෙයින් විකෘති වී ඇති බැවින්ය. කොෆුන් යුගයේ විශේෂත්වය වන්නේ ජපන් හත්වන සියවස දක්වා පාලන පන්තියන් තුළ ඉදිකරන ලද සොහොන්කොත් මුදුන්වල මෙන්ම එම යුගයේ බැඳී කලාවල කොෆුන් යන්න සටහන් කොට තිබීමයි. කොෆුන් විවිධ හැඩතල වර්ණවලින් නිමව ඇති අතර සතුන් මිනිසුන් හා විවිධ තේමාවන් ඔස්සේ යමින් විවිධාකාර භාණ්ඩ නිමවා තිබීම සුවිශේෂත්වයකි. ආසියානු මහද්වීපයේ අභිමානයක උරුමය ලෙස යුගයන් ගණනාවක හැකියාව කැටි කර ගනිමින් සකුරා දේශයෙන් බිහි වූ කොෆුන් කලා ව්‍යවහාරය ලෝක කලා ඉතිහාසයේ නොමැකී පවතිනකි. මෙවැනි අලුත් වීඩියෝ බැලීමට අපව subscribe කරන්න. බෙල් සලකුණ ක්ලික් කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk